පිළිගැනීමක් ඇති අපි පොඩක් ඇල්මක් තියෙන රටක්. හැබැයි එහෙම හිතූ පමණින් ගිහිල් අමාරු හැටෙන අවස්ථත් තියෙනවා. මොකක්ද මේ කැනඩාව හා සම්බන්ධ අපේ රටත් හා සම්බන්ධ ආගමන නීතිය කොයි වගේද තියෙන්නේ? සරලව පැහැදිලි කළොත්. සරලව කියනවා නම් ඇත්තටම මම කැනඩාව ගොඩක් අලුත් විදේශිකයන් විස්තීර පදිංචියට බහුලව යන රටක්. කැනඩාව, ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය වගේ රටවල් ඒ රට ජනගහනය අඩු බැවින් විදේශික පුහුණු අය ඒ රට පදිංචිය සඳහා කැඳවා ගැනීමට ඔවුන් සූදානමින් සිටිනවා. එම නිසා එම විදේශික අයට බහුල අවස්ථාවන් උදා වෙලා තියෙනවා. රටේ ඒ රටවල් වලට ගිහිල්ලා ස්ථීර වශයෙන් පදිංචි වෙලා රැකියා කරලා අධ්‍යාපනය හදාරලා ඒ රටවල් වල ආර්ථික සංවර්ධනය සඳහා විදේශිකයන් ඉතාම බහුල වශයෙන් උදා ගන්නවා ඒ රටවල්. අපි ආරම්භයේදී මතක් කරා රැඳිලා ඉන්න කියලා ඉරිදා ආයුබෝවන් එක. මොකද විශේෂයෙන්ම කැනඩාවේ ප්‍රාන්ත කීපයකම ශ්‍රී ලාංකිකයින් සඳහා රැකිය අවස්ථා තියෙනවායි කියලා අපි ඒක බොහොම කැමතියි ඒක ගැන දැනගන්න. අත වශයෙන් මමත් හරි සතුටුයි. වෙල්කම් ටු කැනඩා. අත වශයෙන්ම සුරේත්‍රා, කැනඩාවේ රජය බ්‍රිටිෂ් කොලොම්බියා කියන ප්‍රාන්තයත් ඒ වගේම ඇල්බර්ටා කියන ප්‍රාන්තයත් ඒ ප්‍රාන්ත දෙකේ ආර්ථිකය ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින මේ දවස්වල. ඉතින් එරට සමාගම්වලට පුහුණු ශ්‍රමිකයන්ගේ විශාල අඩුවක් තිබෙනවා. මම ආගමන නීති පිළිබඳ උපදේශකෙක් වශයෙන් ලංකාවට පැමිණිලා පත්තරයක දැන්වීමක් දාපුවම මට වැළ නොකැඩි ටෙලිෆෝන් කෝල්ස් එනවා මේ කොහොමද කැනඩාවට යන්නේ කියලා. මම කැනඩාවේ සමාගමක් ආරම්භ කරලා සමාගම් වලට ශ්‍රමිකයන් සපයන බව මම දැනුවත් කරාට පස්සේ මේ ප්‍රමාණයට වඩා වැඩි සමාගම් සංඛ්‍යාවක් මට කතා කරලා කියනවා මේ රැකියා අවස්ථාවන් 31ක් තියෙනවා. මේ රැකියා අවස්ථාවන් වලට මට 5 දෙනෙක් ඕනේ, 2 දෙනෙක් ඕනේ, 10 දෙනෙක් ඕනේ. අවසානයේ අපි මේ සමාගම් සමග සම්බන්ධතා පවත්වන එක අත්හිටුවලා දැම්මා. හේතුව අපිට අවශ්‍ය ඒ ඉල්ලුමට අනුව සැපයීමක් කරන්න හැකියාවක් නැති නිසා. ඉතින් එම නිසා විශාල රැකියා ඉල්ලුම් ප්‍රමාණයක් තිබෙනවා. ඔබතුමාගේ දැනගන්න කැමති මේ ඉල්ලුම කැනඩාවෙන් පිට අනෙකුත් රටවල් හැම එකකටම තියෙන ඉල්ලුමක්ද, නැත්නම් ශ්‍රී ලංකාව කියන රටට මේ තුන සුවිශේෂීභාවයක් තියෙනවද? තියෙනවනම් ඒයි. අසල අත වශයෙන්ම තියෙනවා. හේතුව ලෝකයේ ඕනම රටකින් කැනඩාවට ඇතුළු වීමට හැකියාව තිබෙනවා. නමුත් විශේෂත්වයක් තියෙනවා ශ්‍රී ලාංකිකයන්ට. හේතුව කැනඩාවේ බහුලව වාසය කරන්නේ චීනය, ඉන්දියාව වගේ රටවල ජනතාව. ඉතින් ලංකාවෙන් කැනඩාවට ඇතුළු වන ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් ගතහොත් ඉතා බහුල ප්‍රමාණයක් නෙමෙයි කැනඩාවට ඇතුළු වෙන්නේ. ඉතින් කැනඩාවේ වැසියන් ඉතාමත්ම ආදරෙන් ශ්‍රී ලාංකිකයන් පිළිගන්න සූදානම්. දැන් ඔහොම කැමැත්ත තියෙනවා, කැනඩාවත් අපිව පිළිගන්න සූදානම්, රැකියා අවස්ථාවත් බහුලව තියෙනවා. හැබැයි යන මග පැහැදිලි නෑ, ගිහින් අමාරු වැටෙන අවස්ථාවක්. අසල ඇත්ත වශයෙන්ම ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම විංශකාරවරයෙක් වශයෙන් උත් නීතිඥවරයෙක් වශයෙන් උත් ශ්‍රී ලංකාවේ සේවය කරන කාලය තුළ මම බහුලව අත්දැකපු දෙයක් තමයි යුරෝපයේ රටවල් වලට මේ ජනතාව යවන බව පොරොන්දු වෙලා අහිංසක මිනිසුන්ගෙන් මුදල් අය කරගෙන අවසානයේ ඔවුන්ට මුදලුත් නැති වෙනවා, විදේශගත වීමට හැකියාවක් නොලැබෙනවා. ඉතින් මම දකින්නේ ඒ සම්බන්ධයෙන් කැනඩාව සම්බන්ධයෙන් ගනුදෙනු කරද්දී කැනඩාවේ නීතිය පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කාටද කැනඩාවේ ආගමන නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපේ ශ්‍රී ලාංකික ජනතාවට දැනුවත් වීමක් තිබෙනවා නම්, කැනඩාව සම්බන්ධයෙන් ආගමන නීතිය ගැන කතා කරනවා නම් කාටද ආගමන නීතිය සම්බන්ධයෙන් උපදෙස් දීමට, ආගමන නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ කැනඩාව සම්බන්ධයෙන් කනතු කරද්දී ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔව්, ජනතාව කොහොමද ඒක දැනුවත් වෙන්නේ? ඒක සාහතික කරගන්න. ඔව්. අත වශයෙන්ම දැන් කැනඩාවේ රජය පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන නීති වල සඳහන් වෙන්නේ කැනඩාවේ නීතිඥවරයෙක් හෝ කැනඩාවේ ආගමන නීතිය පිළිබඳ උපදේශකවරයෙකු සහතිකලත් සුදුසුකම්ලත් නීතිඥවරයෙක් හෝ සහතිකලත් සුදුසුකම්ලත් ආගමන නීති පිළිබඳ උපදේශකවරයෙකු හැරෙන්නට වෙනත් අයෙකුට ආගමන නීතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.
එක තමයි සැබෑ තත්ත්වය. සැබෑ තත්ත්වය. නමුත් දැන් පුළුවන්කමක් තියෙනවද පුවත්පත් දැන්වීම හෝ වෙනත් මාර්ග හරහා මේ 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 සැබෑ තත්ත්වය වසන් කරගෙන වංචනයකින් කටයුතු කරනවා. ඒ ඒ ඒකට කොහොමද වැටක් බඳින්නේ නැත්තේ? සමහර ලාට ඒ වංචාවලට හසු වීම දිනපතා සිදු වෙනවා. අද මේ කියද්දි හෙටත් සිදු වෙනවා. ඒකට කිසියම් ඒ කියන්නේ ඒ රටින් මේ රටට නොයසේ නම් මේ කිසියම් වැඩපිළිවෙලක් නැද්ද නීතිමය වශයෙන්? අතවසින්ම එරට නීති ප්‍රතිපාදන සකස් වී තිබෙන්නේ කැනඩාවේ නීතිඥවරයෙකු හෝ ආගමන නීතිය පිළිබඳ උපදේශකවරයෙකු නීති විරෝධී අන්දමින් කටයුතු කරනවා නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන කිරීමට සූදානම්ින් සිටිනවා. නමුත් ඔවුන් සැලකිලිමත් වෙන්නේ නැහැ ඊට පරිබාහිරව කටයුතු කරන පුජ්‍යලයන් සම්බන්ධයෙන් ගනුදෙනු කිරීමට. ශ්‍රී ලාංකික නීතියට අනුකූලව එවැනි පුජ්‍යලයන්ට නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ශ්‍රී ලාංකික රජය යටතේ කළ යුතු කාරණයක් වෙනවා. එතකොට අරහිම සිද්ධ වුණාම ඒ අය වගකීමකට බැඳිලත් නැහැ මේ අය පිළිබඳව සලකා බලන්න. කිසිම සම්බන්ධතාවයක්. ඒ නිසා යන්නට පෙර තබන්නට පෙර පය දෙවරක් සිතා සුදුසු තැනකින් උපදෙස් අරගෙන නියම මාර්ගයෙන් මේ ගමන යන්නට පුළුවන් නම් එහෙ තියනවලු ජීවිතේ ජය ගන්නට බොහෝ අවස්ථා ගන්නවා. ඔබතුමා සම්බන්ධ කරගෙන මේ පිළිබඳ උපදෙස් ගන්නට කැමති නම් අපේ ඇත්ත දුරකථන අංකයක් කිව්වොතින් කරදරයක් වේවිද? කියන්නේ මම කැමති ශ්‍රී ලාංකිකයන් රුදන් කිරීමට මම කැමති මගේ වෙබ්සයිට් ලිපිනය ලබා දීමට www.welcome2ca.com www.welcome2ca.com ජංගම දුරකථන අංකය ජංගම දුරකථන අංකය 072 72 51 207 මං හිතන්නේ ඔබතුමා රැඳි සිටින ලංකාවේ බොහොම සීමිත දින ගණනක් වෙන්න ඕනේ. අතවසේ මම මේ සතිය අවසානයේ මම රටින් බැහැර වීමට බලාපොරොත්තු වෙනවා. කෙසේ හෝ ඔබට පුළුවන් වෙබ් ලිපිනයෙන් සම්බන්ධ වෙන්නට ඔබතුමා එතුමා කොහේ හිටියත් ඒ වගේ මේ ඉන්න දවස් ටිකේ මේ ජංගම දුරකථන අංකයට කතා කළොත් ඉගාවක් කරાવી. පැහැදිලිවම ඔබලාට කිසියම් ගැටලුවක් තිබෙනවා නම් ඕනෑම අවස්ථාවක මම සැදී පැහැදී සිටිනවා. මට හැකි අන්දමින් ආගමන නීතිය සම්බන්ධයෙන් කිසියම් උපදේශයක් දැනුවත් කිරීමක් සහ එරට අපේ ශ්‍රමිකයන්ට සහ අපේ ශ්‍රී ලාංකිකයන්ට කුමන අවස්ථාවන්ද තිබෙන්නේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම. අවසාන වශයෙන් දැන් රැකී අවස්ථා බොහෝමයක් කියලා අර වචනින් අපි කතා කරාට ඒක මොන මොන ශේෂ්ත්‍රද කියන දේ පිළිබඳව යම් තරමක හෝ අදහසක් නොදුන්නනේ. එනිසා ඔබතුමාට පුළුවන් නම් ඒකත් යම් තරමක පැහැදිලි කිරීමක් කරන්න. මේ රැකියා මොන මොන අංශවලටද විවෘත කියන එක. ඔව්. අතවසෙම කම්කරුවගේ පටන් සිවිල් ඉංජිනේරුවරයා දක්වා සෑම රැකියා අංශයක් සම්බන්ධයෙන්ම විශාල ඉල්ලුමක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් මා සඳහන් කරන ලද වෙබ් ලිපිනයෙන් ඔබට තොරතුරු දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව මම කැමති ශ්‍රී ලංකිකයන්ට දැනුවත් කරන්නට කැනඩාවේ රජයේ වෙබ් ලිපිනයෙන් ඔබට වැඩිදුර නිල තොරතුරු නොමිලේ ලබා ගැනීම හැකියාවකුත් පවතිනවා. පවතින රැකියා අවස්ථාවන් මොනවද, කොයි ආකාරයටද රැකියාවන් සඳහා ඉල්ලුම් කරන්නේ ආදී යන කරුණු දැනගැනීමේ හැකියාවකුත් පවතිනවා. ඔව් මම හිතන්නේ මේ වෙනකොට තිරේ ඔබට දිස් වෙනවා මෙතුමාගේ වෙබ් ලිපිනය. ඒ වගේම කැනඩා රජයේ වෙබ් ලිපිනයත් ඔබතුමාට කියන්න පුළුවන් නම් ඒකත් මෙයට අත්ලක් වේ. ඔව් www.hsrdc.gc.ca නැවතතාව www.hsrdc.gc.ca හොඳයි, අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා එහෙමනම් ඔබතුමාට අද දවසේ මේ පිළිබඳ මේ ඇවිල්ලා ඉන්න කෙටි විවේකය තුළ මේ වටිනා කතා බහ අපේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් යන්නට පෙර ඒ සදා සුරක්ෂිතභාවයකින් යුතුව තමන්ගේ අරමුණු ඉටු කරගන්නට එහෙ ගිහිල්ලා සතුට වෙන්නට පුළුවන් වාතාවරණයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් මේ විදිහට කාලය වෙන් කිරීම පිළිබඳව නීතිඥ ධර්මසේන යකන්දාවල මහත්මයාට අප ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් ඉස්සෙල්ලා ආයුබෝවන්. එහෙමනම් සුරේතු ඔව් නේද පැය එකමාරක්